නැව් දෙක සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය අධිකරණයටත් කියනවා ඒත් එක්කම ප්‍රමිති ආයතන නිවේදනයක් කරා මේ අවශ්‍ය ප්‍රමිතියට එතිල්ම කැප්ටන් නැහැ කියලා. නමුත් ඉන් අනතුරු මේ තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්බරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දාලා ඔබතුමා ඔය කියපු ආයතන තුනේ නිලධාරීන් ඊට පස්සේ දිනේ බෝට්ටුවකින් නැවට ගිහිල්ලා මේක පරීක්ෂා කළා. එකවරම නැව් දෙකක් බාන්න අවසර ලබා දෙනවා. එතකොට ඊට කලින් දවසේ එතිල්ම කැප්ටන් අඩුවට තිබුණු නැව් දෙකේ කොහොමද පාස්ුනේ කියන ප්‍රශ්නේ නෝ. ඔව්. ඒක ප්‍රායෝගිකව එහෙම එකක් හිතන එක බොහොම සාධාරණයි. නැව් ගත්තොත් එම ලංකාවට එන ඔය නැව් වල සමහර ඒවට තියෙනවා ම කැප්ටන් මිශ්‍ර කිරීමේ පහසුකම්. සමහර නැව් වලට නැහැ. දැන් ඔය කියන නැව් දෙකට පහසුකම් තිබුණ නිසා ඒගොල්ලෝ මිශ්‍ර කරගත්තා. එතකොට අද බලලා අද අපි සාම්පල් එකක් ගෙනා මම කියවන පරීක්ෂණ දෙකක් එතකොට අද ටීම් එකක් යනවා ඒගොල්ලෝ ගඳ සුවඳ දැවෙනවා කියනවා පරීක්ෂණයේ ප්‍රතිඵල එනවා පරීක්ෂණාගාරෙන් ඒක අනුව පාස් ඒක නිසා දෙන්න පුළුවන් දැන් ඕකුනේ යනිත් පැත්තනේ ගඳ සුවඳ බලපුවාම 3 දෙනෙක්ගෙන් සමන්විත මණ්ඩලය කියනවා ඒක ෆේල් ඒගොල්ලන්ට ගඳ සුවඳ දැනුන්නේ නැහැ කියලා පරීක්ෂණාගාරෙන් ප්‍රමාණාත්මකව පරීක්ෂා කරාමත් ඒකේ රිසල්ට්ස් උයි අර කියන ගඳ සුවඳ දැනීමේ ප්‍රතිඵල දෙකම සමාන එතකොට ක්‍රම දෙකකට කරපු එක සමාන නම් ෆේල් එතකොට ඒගොල්ලන්ට ඒක දැනුනහම ඒගොල්ලන්ට අර මිශ්‍ර කිරීමේ පහසුකම තිබුණ නිසා එහෙම කරගන්න පුළුවන්. හැබැයි මිශ්‍ර කිරීමේ පහසුකම නැති නැවක් වුණොත් මේක කරගන්න බෑ. එතකොට යාට වෙනත් ආපසු යන්න හෝ වෙනත් ඒ වගේ ක්‍රියාමාර්ගකට තමයි යාට යන්නේ. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඕෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න අපි දැනුවත් වෙමු.